අපිට අවශ්‍ය වෙනවා. අපේ පළදරන වගාවක හොඳ අස්වැන්නක් දෙන්න සුදුසු මවුගස් තෝරලා එහි අර්ධ වශයෙන් මේරු දඬු කැබලි තමයි අපි අතු විදිහට තෝරගන්නේ. ඉතාමත් වයස්ගත අතු, එහෙම ඒ වගේම රෝගී වෙනත් ආබාධ තිබෙන අතු, ඒ වගේම ලපටි අතු අපි තෝරගන්නේ. මෙතනදී මධ්‍යස්ථ වයස් ප්‍රමාණයක පවතින දඬු තමයි තෝරාගන්නේ. අපි තෝරගන්න සුදුසු දඬු කැබලි වල මුල් කොටස අපි ත්‍රිකෝණාකාරව මේ ආකාරයට කපා ගන්න ඕනේ. ඒකට හේතුව මාංශල කොටස ඉවත් කිරීම සඳහා. මේ ආකාරයට ත්‍රිකෝණාකාරව කපා ගන්න මාංශල කොටස ඉවත් කිරීම සඳහා ඊට පස්සේ අපි මේක දින කිහිපයක් කැලස් පටකේ වර්ධනය වෙන තෙක්, ඒ කියන්නේ මේ තුවාලය සුවවන තෙක් අපි ගබඩා කරලා තබනවා. ඒක සාමාන්‍ය සෙවන සහිත ස්ථානයක විශාල ප්‍රමාණයක් මිටි ආකාරයේ ගබඩා කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මේ දඬු කැවලි පාවිච්චි කරන්නේ සාමාන්‍ය බඳුන්ක සිටවීම සඳහා. එහිදී අපිට යොදා ගන්න පුළුවන් අඟල් 4 හෝ 5 වගේ ප්‍රමාණයේ පොලිතින් බෑග්, පොලි බෑග්, ඒවා සුදුසු පරිදි සිදුරු කරලා ඒ වගේ සකස් කරගත් බඳුනකට මේ පැලය සිටුවීම සිදු කරනවා. අඟල් කිහිපයක් යටට සාමාන්‍ය පරිදි පිටුවලා සෙවන ස්ථානයක තියාගන්න පුළුවන්. රෝපණය වෙන්නේ මුල් සහ අංකුර වර්ධනය වෙන තෙක්.